අවස්ථාවකදී දේශනා කළේ නහිසෝ උපක්කමෝ ආති එන වාක්‍ය දැනීමේ සත්‍යවාදී ආරෝපණයට වඩා ගන්නට බැරි ඒ රුධියාන මාසේ අවුරුදු 2554 එහා පැත්තේදීම දේශනා කළේ නහිසෝ උපක්කමෝ ආති ඒ සඳහා උපක්‍රමයක් ඇත්තේ නැහැ කියලා අවධාරණාර්ථයෙන් උන්වහන්සේ දේශනා කළා කියලා මරණ දුක කියන්නේ අනිත්‍යතාවයේ ප්‍රතිපදාවයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යදනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ලෝකේ අනාත්මයි. මමේ මාගේ කියලා ආත්මයේ වශයෙන් අල්ලගන්න බදාගන්න මගේ කියලා අසුරව ගන්න පරිපාලනය කරන්න අපට පුළුවන් කමක් නෑ. එහෙම පුළුවන් කමක් තිබුණා නම් විපස්සී පඬිතුහ අඳුරන් වහන්සේගේ අපවත් වීම සිද්ධ වෙන්නේ නැහැ. පාළ පිරිසක් ඉන්නවා හිටියා. නමුත් අපට ඒක කරගන්න පුළුවන් කමක් නැහැ. තුන්වක් හැරලා දාලා උන්වහන්සේ අපවත් කරනවා. මේක තමයි අපි කාටවත් සිද්ධ වෙන ඉරණම. බාහිර පරිවරුන්ගේ ජීවනක් ඉබෙන්නේ. අර්ථා ගිරේ නිවර්තාන්තේ ස්මථානේ විත්‍ර බාන්ධව සුකෘතං දුෂ්කෘතං තයෝ ගත්තං තමං ගත්තේ. අර්ථා ගිරේ නිවර්තාන්තේ. මරණයටපත් වෙනකොට අපි රැස් කරගත්ත ධනෙ ගෙදර නතර වෙනවා. ස්මථානේ විත්‍ර බාන්ධව නැදෑයිත මිත්‍රයෝ මිනි කනත් වේවි නතර වෙනවා. සුකෘතං දුෂ්කෘතං තයිව ගච්ඡන්ත මනු ගච්ඡති රැස් කරගත්ත හොඳ නරක දෙක පමණක් සමන් කැටුව යන මේ තමයි පින්වත්නි අවසාන වශයෙන් අපි කාටත් හත්පත් වෙන ඉරණම වයින් පානන් වහන්සේ සියම් විචායේ කෝටේ පාර්ශ්වයේ අධිකරණ සංඝ නායක සම්මන්නවටි රතන ජෝති නායක වයින් පානන් වහන්සේ ඇතුළු වැඩම ආදාළ සෛඥානික මහා සංඝරත්නයෙන් අවසරයි දේශපාලන අධිකාරියන් පැමිණි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහත්මන් පුත්තලම නගරාධිපතිතුමන් පුත්තලම ප්‍රාදේශීය සභාපතිතුමන් ඉතකු මාත්‍ය නිර්මාල් මහත්මන් ඇතුළු අනිකුත් දේශපාලන අධිකාරී මහත්වරුනි මැතිවරුනි විපක්ෂ ආම්ද්‍රංගේ පවුලේ ඥාතිවරුනි රැස්වලා සිටින අනිකුත් සංවේගයට පත් පින්නතුනි පුත්තලම සාසන ආරක්ෂක බල මණ්ඩලයට අයත් අපගේ විහාරස්ථානවලට තිබුණු ඉතාම සත්‍යයක් ලොකු ධෛර්යයක් තමයි අද අපට අහිමිලා යන්නේ. ඉපස්සේ ආමුදුන් වහන්සේ තුල තිබුණා වූ මහා ධෛර්යවන්ත භාවය උන්වහන්සේ තුල ජීවත් වුණ මහා පුරුෂයා අපට දැන් අහිමිලා ගිහින් තිබෙනවා. උත්තරම සාසන ආරක්ෂක බලමණ්ඩලයේ විහාරස්ථානවල යම් කිසි ගැටලුවක් මතුවන සෑම අවස්ථාවකදීම අපේ ඉපස්සේ ආමුදුරෝ එම ස්ථානවලට වැඩම කරනවා. සභා මැදේ මහා අභිමුඛ පුරුෂයෙක් වශයෙන් නැගී හිටිනා කන්නාඩිය ටිකක් අතින් හදලා දේශනාව ආරම්භ කරනවා නැත්නම් කතාව පටන් ගන්නවා. වචනයි දෙකයි උන්වහන්සේගේ කතාවෙන් ගන්න තියෙන්නේ අර ඉන්න සීලෝ දෙනා නිස්සබ්ද වෙන උන්වහන්සේගේ තීරණේ අවසාන තීරණේ බවට පත් වෙනවා. මේ නිදුලේ කියලා රජසාකර බැලුවා ළමයේ ඉන්න ප්‍රතිනාමර බැලුවා ජයලාග්ම සම්පූර්ණ සකස්ල දෙවියන් වහන්සේ දේලා දෙනවා. මේ පසුබැඳෙන උන්වහන්සේ දරුවන් වමනාකර විදිහට ඒ පස්සල සකස් කරලා දුන්නා. එයින් අපි තේරුම් ගන්නවා ප්‍රේරණා විපස්සනාමරෝ ජන්තු දෙයක් බාරගත්තොත් ඒ වගේ කියලා ඉතාම නිවැරදිව සිද්ධ කරනවා.